2015 ජනවාරි 8 වෙනිදා එතුමා ජනාධිපති ධූරයට පත් වුණු අවස්ථාවේදී එතුමාට තිබුණු ලොකුම අභියෝගය තමයි ඒ අවුරුද්දේම මාර්තු මාසයේ ජනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන්න නියමිතව තිබුණු ඒ දරුණු වාර්තාවට මොකද්ද කරන්න කියන එක. අපි දන්නවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මැතිවරණයක් ආසාවට කැඳෙව්වේ නැහැ කියලා. එතුමාට අවුරුදු දෙකක් ඉන්න තිබ්බා. හැබැයි එතුමා අවුරුදු දෙකකට පෙර ජනාධිපති මැතිවරණයකට ගිය මූලික හේතුව තමයි එතුමා දැනගෙන තිබ්බා 2015 මාර්තු මාසයේ ජනීවා මානව හිමිකම් කවුන්සලයට බොහොම දරුණු වාර්තාවක් ඉදිරිපත් වෙනවා. ඒ දරුණු වාර්තාවේ කෙලින්ම එතුමාට එතුමාගේ සහෝදරයා ගෝතාභය රාජපක්ෂට අනිකුත් ඒ යුද්ධ කරපු අයට ඇඟිල්ල දික් කරලා චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ දරුණු වාර්තාවම ජනීවා මානව හිමිකම් කවුන්සලයේ කොහොම හරි ඒගොල්ලෝ අනුමත කරගන්නවා. අනුමත කරගෙන ඒ වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පනවන්න කටයුතු කරන්න සූදානම්ක් තියෙනවා කියන එක එතුමා දැනගන්න. එතකොට එතුමා බැලුවේ මම මාර්තු මාසයේ වෙනකන් ඉඳලා ආර්ථික සම්බාධක අපේ රටට පනවන්න මම ඉඩකඩ දුන්නොත් මට කොහොමවත් දිනන්න බෑ. මොකද ජනතාව පාරට බහිනවා. ජනතාව බඩගින්න ඉන්න කැමති වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් අපිව කොන් වෙනවා දකින්න කැමති නැහැ. එතකොට මම මේකෙන් කොහොමද ගැලවෙන්නේ? අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මම මැතිවරණයක් කැඳවලා මම කියනවා මාව විදුලි පිටුවට ගෙනියන්න යන්නේ. මාව බේරගන්න ගිහිල්ලා ඡන්දෙ දෙන්න කියලා. ඕකයි අත වශයෙන් වුණේ. දැන් මං තමුන්නාන්සේලාට මතක් කරලා දෙන්න කැමති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ අභියෝගයේ බාර අරන් ඒ වාර්තාව ඉදිරිපත් කරන එක නවත්තලා සංශෝධනය කරගෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව ගෝතාභය රාජපක්ෂව වෙනත් අයව බේරගන්න කටයුතු කරා වගේ මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැහැ කියන එකත් මම තමුන්වන්සට මතක් කරලා දෙන්න කැමතියි. තාම න්‍යායපත්‍රයේ තියෙනවා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරය හැටියට ඉන්නකම්. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ එයාගේ සහෝදරේ හෝ එයා ඉදිරිපත් කරන කවුරු හරි අපේක්ෂකෙක් ඉදිරිපත් කරලා ඒගොල්ලන්ට ඡන්දෙ දීලා ජනාධිපති හැටියට ඒගොල්ලන්ව කවාරි පත් කරගත්තොත් ඒ න්‍යාය පත්‍රය ආපහු ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ආපහු ආර්ථික සම්බාධක ගැන කතා කරන්න පටන් ගන්නවා. දැන් සමහරු කියනවා ආර්ථිකයේ බිඳ වැටිලා කියලා. ආර්ථිකයේ කිසිම ගැම්මක් නැහැ කියලා අපිට කලින් කරපු වැඩ ටික අපිට කරලා දෙන්නේ නැහැ කියන චෝදනාව අපිට ඉදිරිපත් කරනවා. එතකොට මම එයාගෙන් අහන්න කැමතියි කවුන්සලර් ටිකක් අතීතයේ ගිහිල්ලා බල්ලා හිතලා කවුන්සලර් ලක්ෂ